ඉතින් පින්නතුනි මේ මාරදීප පුත්‍රයා හා සම්බන්ධ කතාවන් සූත්‍ර දේශනාවල තන්ත්‍රගත වෙනා මේ විදියට තවත් අපි නොඑක් අවස්ථාවල ප්‍රකරණ ග්‍රන්ථවලින් සංග්‍රහ ග්‍රන්ථවලින් සාහිත්‍ය ග්‍රන්ථවලින් මේ කතාව අහලා තියෙනවා. ඉතින් මැතම් කෙනෙක් මේ මාරදීප පුත්‍රයා කියලා කෙනෙක් නැතය. ඒක සංකල්පයක් විතරේ. ඒක හුදු සංකල්පයක් විතරය. දෙවරු කියලා අය නැතිය. ඒක හුදු සංකල්පයක් විතරය. ප්‍රේතය කියලා අය නැති. ඒක හුදු සංකල්පයක් විතරය කියලා අදහස් දරන අයත් ඉන්න ලෝකෙ. ඉතින් ඒ අය ඒ තම තමන්ට වැටහෙන විදියට ඒ විදියට අදහස් පළ කරනවා. අදහස් දරනවා. ඒ තමන්ට වැටහෙන විදියට. නමුත් පින්වතුනි අපි දැනගන්නට ඕන මේ ලෝකේ අපට හමු නොවන අපේ පීවැසට හමු නොවන අපේ අපේ බුද්ධියට හමු නොවන අපේ නුවණට හමු නොවන අනන්තවත් දේවල් මේ ලෝකේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපේ පීවැසට පෙනෙන්නේ නැති දේවල් සත්‍යෝ කොයිතරම්නම් ලෝකේ ඉන්නවද? නමුත් විද්‍යාඥයෝ විසින් හොයාගත්ත සියුම් ඇසර නොපෙනෙන ඒවා විශාල කරලා බලන ලොකු කරලා බලන උපකරණ වලින් අන්වීක්ෂ වලින් ඒවා අපට දකින්නට පුළුවන්. එතකොට ඒක අපි අන්වීක්ෂෙන් දැකලා විශ්වාස කරනවා පිළිගන්නවා අපේ හැර නොපෙනෙන පුංචි සත්තුන් සුදර් ජීවීන් ලෝකේ ජීවත් වෙනවා කියලා. අපේ හැර පෙනෙන්නේ නැති මට්ටමේ දුර තියෙන ග්‍රහලෝක තාරකාවල විස්තර විද්‍යාඥ හොයාගෙන කියනවා. එතකොට ඒවා දුරේක්ෂ වලින් බැලුවහම අපට දකින්න පුළුවන් මේ විදියට යම් යම් මට්ටමට. ඒ දේවල් අපි දැකලා විශ්වාස කරනවා පිළිගන්නවා. එහෙනම් අපේ ඇසට නොපෙනෙන අපේ මසසට හමු නොවන අපේ නුවණට හමු නොවන දේවල් ඕන තරම් ලෝකේ තියෙනවා. ඒ නිසා අපට තේරෙන්නේ නැති වුණාට අපේ ඇහැට පෙනෙන්නේ නැති වුණාට අපේ කනට ඇහෙන්නේ නැති වුණාට මේ දේවල් ලෝකේ නැහැ කියලා කෙනෙක් කියනවනේ ඒක හුදු මතයක් විතරයි මිත්‍යාවක් විතරයි. ඒ නිසා අපට නොපෙනෙන දේවල් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. ඉන්ද අමනුෂ්‍යෝද ප්‍රේතයෝද දෙවියෝද යක්ෂයෝද භූතයෝද මාරයෝද මේ කියන ඕන තරම් සත්ව කොටස ලෝකේ ජීවත් වෙනවා. ඉතින් මේ ලෝක ස්වභාවය පිළිබඳව ලෝක විදූ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන දේශනා කරලා තියෙන පෙන්වා දෙලා තියෙන මේ ලෝකේ ඉන්නව සත්ව කොටසෙන් පිළිබඳව නිරය පිළිබඳ දේශනා කරලා තියෙනවා. ප්‍රේත විසේ ප්‍රේත ලෝකයේ පිළිබඳ දේශනා කරලා තියෙනවා. තිරිසන් ලෝකයේ පිළිබඳ දේශනා කරලා තියෙනවා. දිවි ලෝක බ්‍රහ්ම ලෝක පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඉතින් එනිසා දැන් ওই පිනුතුන් දැකලා තියෙනවානේ සමහර තැන්වල CCTV කැමරා හයි කරලා තිබ්බා. මේවට යම් භූත කොටහස, මනුස්ස කොටහස, ප්‍රේත කොටහස වල ඡායාරූප පටිගත වෙලා තියෙනවා. ඒවා ওই මාධ්‍ය වලින් සමහර ඉදිරිපත් කරනවා. ඉතින් එහෙම සත්ව කොටහස ඉන්නවා අපි පිළිගන්නවා නම් ඒ කැමරා වල සටහන් වෙනවා නම් එහෙනම් අපිට පිළිගන්න පුළුවන් වෙනට ඕන දෙවියෝ කියලා කොටසකුත් ඉන්නවා. ඒ දෙවියෝ අතර මෙන්න මේ වගේ මාර දෙවිය පුත්‍රය කියලා කෙනෙකුත් ඉන්නවා. ඉතින් ඔහු විසින් සිද්ධ කර බලපෑම තමයි මේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මාර දෙවිය පුත්‍රය කෙනෙක් සිද්ධාන්තය මේ මාර දෙවිය කෙනෙක් එක මේක උදු සංකල්පයක් විතරක් නෙමෙයි සත්‍යෝ මෙහෙම පුද්ගලයෙක් ලෝකේ විද්‍යාමාන වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා මේ විදියට බලපෑම කරලා තියෙන්නේ. රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා බලපෑම කරලා තියෙන්නේ. රහත් මෙහෙණින් වහන්සේ ළඟට ඇවිල්ලා බලපෑම කරලා තියෙන්නේ.